වෙනසකට මගක් වසරක් පුරා පැවැත්වුණු පුහුණු පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඊයේ පැවැත්වුණා. ඒ පැවරල් සංවිධානයේ මූලිකත්වයෙන්. පළාත් පාලන මන්ත්‍රීවරුන් ජාතික මට්ටම දක්වා ඉහළට ඔසවා තැබීම මෙම පාඨමාලාවේ අරමුණයි. ලංකාවේ සීලු ප්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් කාන්තාවන් 100 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත් ප්‍රදානය කෙරුණා. දේශපාලනය කියන්නේ අපි සල්ලි හදන එකක් නෙමෙයි. අපි හදන එකක් නෙමෙයි රට හදන දෙයක්. විශේෂයෙන් මේ වෙලාවේ රට ගොඩනගන්න පුළුවන් අයට විතරක් අපි ඡන්දෙ දෙමු අපි රට බාර දෙමු නැත්තම් වැඩක් නැහැ එක එක්කෙනා එක එක ඇවිල්ලා කියනවා අරාට බයිනවා මෙහාට බයිනවා ආණ්ඩුවට බයිනවා තිබුණා ආණ්ඩුවට බයිනවා හැබැයි රට හදන්නේ කොහොමද කියලා කවුරුත් කියන්නේ ඊයේ පෙරද මම මේ දේශපාලනේ කතා කරනවා නේ මම කතා කරන්නේ ජාතික ප්‍රශ්න ගැන මම දේශපාලනේ ඈත් වෙලා ඉන්නේ කරන්න බැරි නිසා ඉන්න කට්ටිය එක්ක මම දැක්ක පත්තරේ අදාළ අමාත්‍යවරයා ලොකුවට කියලා තියෙනවා දැන් අපි මොකද අර අරගලයේ කට්ටිය තද බැලන්ස්ම ඉල්ලුවේ එක්කෙනෙක්ව ගෙදරට ඉන්න විතරක් නෙමෙයි මේ ආණ්ඩුව දූෂිත නැති අවංක ආණ්ඩුවක් ඕනේ කියලා. ඒක නිසා දැන් ගෙනල්ලා තියනවලු ඇන්ටි කරප්ෂන් බිල් එකක් ගේන්න යනවලු. මම මේ ගෙන්නගෙන බැලුවා. මම නම් හිතන්නේ ඒක පොඩි විහිළුවක්. සමායෙන්ද කිව්වට මම ඇත්ත කතා කරනවා කියන එකට බයිනවා මට කරන්න දෙයක් නැහැ ඒකට. ඒකේ තියෙන්නේ හොරකම් කරපු අයට එරෙහිව හොරකම් කරලා අහු වුණාට පස්සේ කටයුතු කරන හැටි. හොරකම නවත්තන්න එක කිසිම දෙයක් නැහැ. හොරකම නවත්තන්න පටන් ගන්න තැනි. මම දන්න තරමට නම් හොරකම් පටන් ගන්න ටෙන්ඩර් වලින්. ආණ්ඩුවේ හොරකමේ මූලය ටෙන්ඩරය. ටෙන්ඩර් පටිපාටි කොහොමද හදන්නේ? ඒවා කොහොමද ක්‍රියාත්මක කරවන්නේ? ඒ ටික මුකුත් නැහැ. අපි වෙන එකක් හදලා තියෙනවා. අපි ඒක ඉදිරිපත් කරනවා හෙට අදින්ද. මම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා රජය කරවන අයගෙන් මේ බිල් එක ගේන්නේ නැතුව මේක වෙනස් කරන්න. හොරකම පටන් ගන්න තැනට ගහන්න. හොරකම කරන්න පුළුවන් හැම තැනක්ම අහුරන්න. ඒක කරන්න පුළුවන් දන්නේ නැත්නම් අපි කියලා දෙන්න. මම හිතන්නේ අපි කාන්දාවන්ට පොරොන්දු වෙනවා ප්‍රධාන පක්ෂවල ලේකම්වරු විදිහට. මේ කාන්දා නියෝජනයේදී අපි අවස්ථාව ලබා දෙන්න ප්‍රමුඛත්වය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවෙනි වතාවට ජෙන්ඩර් පොලිසියක් හදන පක්ෂේ බවට දැන් පත් වෙලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව අපේ මතවාදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ඉක්මනින් අපි දැනටමත් සාකච්ඡාවට ගන්නවත් වෙන අපේ පක්ෂයේ මාලිගන්තුමිය ඇතුළු ඒ සියලු කටයුතු ටික අපි ක්‍රියාත්මක කරගෙන යනවා. කතා කීපයකින්ම අදහස් වුණේ මේ ඉදිරියට එන කාන්තාවට ඉදිරියට යන්න අවකාශය සලසලා දෙන්න කියලා. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් අපේ අලියා ලාංඡනය යටතේ සභිකයෙන් 2377 පත් වෙලා තියෙනවා පහුගිය මැතිවරණය. මේ 2377ම පිළිබඳව අපි විපරම කියනවා. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී අපිට ඕනේ මේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න. ඉතින් ඒ අරමුණෙන් අපි මේ වැඩසටහන ආරම්භ කළේ. මම විශ්වාස කරනවා ඒ කණ්ඩායම වගේම අපේ දේශපාලන නායකත්වය තමුන්නාන්සලා මේක තේරුම් අරගෙන මේ අය අතරින් දක්ෂතාවය හඳුනගෙන ඒ අයට ඉදිරි ඉඩකඩ ලබා දෙයි කියලා.